මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන කියනවනේ. දැන් මට මට කියන්නකෝ, දැන් මේ සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන දේශපාලන පක්ෂ හැමෝම මොකක්ද යාළගේ ප්‍රොපෝසල් එක කියලා සිස්ටම් එක චේන්ජ් කරන්න. ඒ හැම කෙනාගේම එකම තර්කය තමයි නෑ රාජපක්ෂලා අයින් කරාම සිස්ටම් එක චේන්ජ් වෙනවා. දැන් රාජපක්ෂලා අයින් වෙලානේ ඉන්නේ. දැන් මාස 8ක් මේ පරිපාලනේ නෑ. 2015 වෙනවා 20 වෙනවා අපි හිටියේ නෑ. අපි ඉඳි විපක්ෂේ. දැන් වෙච්ච සිස්ටම් චේන්ජ් එක මොකද්ද? ඉතින් මේ මේ කාරණේදී අපි පැහැදිලිව සිස්ටම් චේන්ජ් එකක් විය යුතුයි කියන කාරණේ ඉස්සෙල්ලාම කැබිනට් මණ්ඩලෙ හිටිය කෙනෙක් මම. මම මට මතකයි ඔබත් එක්ක මම කරපු සමුග සාකච්ඡාවෙත් ඒක ගැන මම කතා කරා. හැබැයි මම ක්‍රීඩාවේ සිස්ටම් චේන්ජ් එකක් කරා. ඒකේ ප්‍රතිඵල තියෙනවා. වෘත්තිකය ක්‍රීඩාවට එන වැඩ පිළිවෙල හදලා ක්‍රීඩකිය වෘත්තිමය වශයෙන් ක්‍රීඩකිය බවට පරිවර්තනය කරන තැනට ගෙනිච්චා. හැබැයි මේ සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන්නේ නැතුව මොකද මම පෞද්ගලිකව දකින මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් නැහැ. මේ සිස්ටම් එක අප්ඩේට් වෙලා නැහැ. අපි මොබයිල් ෆෝන් එක ගන්න මාස 3කට අපි අප්ඩේට් එකක් දානවනේ. අපි මට කියන්නකෝ අපේ රාජ්‍ය යාන්ත්‍රණේ රාජ්‍ය පාලන සිස්ටම් එක ඇතුලේ අපි අප්ඩේට් කරපු අවස්ථාවක් කියන්නේ. ඉතාමත් කලාතුරකින් ආයතනයක් හෝ දෙකක අප්ඩේට් එකක් කළා ඇති අපි. ඉතින් මේ අප්ඩේට් එක අපි කරන්නේ නැතුව මේ තැනට අපි ගෙනියන්නේ නැතුව අපි කතරම් සටන් කරත් මහපාට වෙලා සිස්ටම් එක වෙනස් කරපන් කියලා. අපි කොච්චර සටන් කරත් පාර්ලිමේන්තුවේ ඔලුගිරිඩි 225 මාරු කරලා අලුත් 225ක් දාන්න. ඒ 225 දුවන්නේ මේ platform එක උඩනම්. එතනින් එහාට ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා පළක් වෙන්නේ නැහැ. ඉතින් මේ අරගලයේ අරගලය ඉතාම නිර්මාණශීලී. මම ඒ පිළිගත යුතු කාරණයක්. අරගලය ඇතුලේ සාධාරණලින් බොහොමයක් තිබ්බා. අරගල කරුවා එක මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම එදත් කිව්වා. අරගලේ පටන් ගන්නකොටත් මම කිව්වා මොකද මම අපි දැක්ක අරගලේ කවුද ඉන්නේ කියන එක. අරගලයක් ඇති වුණාම ඒකේ අවස්ථාවාදී ප්‍රයෝජනෙ ගන්න කියන එක අපි කවුද කියලා දැක්කා. හැබැයි අරගල කරුවා එක ගැටලුවක් තිබ්බත් මම කියන්නේ අරගලේ ඇතුලේ විශාල පණිවිඩයක් තිබ්බා. හැබැයි අවාසනාව තමයි අරගල කරුවත් මේ පණිවිඩය හරියට කියවගත්තේ නැහැ. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ